උුද්බ සන්ධාවක් වේවා සියලු දෙනාට කෝමට පුතේකට්ටිය අද අපේදේශනයේ අලුක්දේශන මාතෘකාවක් නෙවෙයි ගියසතියේ මාතෘකාවේ ඉතුරෝටික තමයි අපි අද කතා කරන්නේ උපදේශනයේ තවත් පැතිකඩක් වන පවුල් උපදේශනයේ දික්කසාධයෙන් පිළිබඳව තමයි අපි අද කතා කරන්නේ ං අඩ පොඩක්ඉන්න තැන වෙනස් වෙලා තියෙනවා අද අපේ ලබනසත් අද හෙට අපේ දහම්පාසරේ ශිෂනායක නිලලාංචට ගහනවා ඒකෙන්ද පොඩක්ත්ත ටැවිල්ල ඉන්නවා උදව්වෙන්න ඒෙන්ද මගේ තැන පොඩ්ඩක් වෙනස් කරා නමුත් ඔබේදේශනය ඒආකාරයෙන්ම තැවැත්වෙනවා ඒෙන්ද බාධාවක් නොවෙන විදිහට පුළුවන් තරන් අහගන්න උක්සා කරන්න මං ගෙදර නෙමේ ඉන්නේ. හරි. කටියම හොඳින් ඉන්නවා තුන්සීය පනස් හතර දෙනෙන් ඉන්නවා තුන්සීය පනස්ත්‍රම දාන්නකෝ හොඳින් ඉන්න වද කියලා මටස් සතුටක් ඇතිවෙන්න ඔොල කතාා කල ඉන්නව අපේ මේ දේශන මාලාවේ මැද බාගේයට දැන් අපි ඇවිල්ලා ඉන්නේ තවටිහිකි අපි අග භාගයට යනවා තව මාසකින් වගේ ප්‍රායෝග කොටසන් අවසන්න වනාට පස්සේ බේ ඩප්ලෝම ප්‍රාන ඔත්සවයට අදාළ වන පරිදි සාතික නිකුත් කරලා ප්‍රසාාස්දීලේපස් බලල උපාධි ප්‍රධාන ඔොත්සවයක් තියන තමයි අපේ බලාපොරොත්තුව. ඉතිං අද අපි කතා කරන්නේ අපේ දේශන මාලාවේ තවත් සුවිශේෂී මාතෘකාවක් දික් අසාදය දික් අසාදය. හරි පවුල්ල උපදේශනය සඳහා වඩා වැදගත්වන පවුල්ල උප්‍රදේශනයේ එක් පැතිකඩත් තමයි දික්කසාදය කියන්න. මොකක්ද දික්කසාද වෙනමයි කියන්න. දික්කසාර්ද වෙනමයි කියනකොට ඕගොල්ලොනම් හිටනවා දික්කසාදයක් වෙනවා කියන්නේ. නෝනයි මහත්තයයි ඉන්නවා. නෝනයි මහත්තයයි රන්්ඩුුවෙනවා. නෝනයි මහත්තයයි රන්්ඩුනාට පස්සේ මේක ක්ශ්‍රයා වෙනෝනේද මේ මිලන්. න පේ නොස හරිදන් හරිස. පොඩක් මාර්කර බන්නස ස්ලයි් හරින ස්යි් නම් මාර්වෙ ඇස මුල ඕ මුල එක පේ නොස හරි යි් මාර් හරි හරිස අපි හිතනවා නෝනයි මහත්තයායි ර්ඩු වෙනවා නෝනා මහත්තයාට ගහනවා මහත්තයා නෝන අට ගහනවා ගෙදර ඉන්න බෑ කියනවා මොකක්ද කරන්නේ ලෝය කෙනෙක් හම්බෙනවා හම්බෙලා ගිහිල්ලා උසාවීකටගෙහිල්ලා දික් අසාදයක් ගන්නවා දෙන්න තැන්දකට වෙලා ජීවත් වෙනවා. ඔබ දන්න අපි සාමාන්‍ය පුරවැස්සී ෝ විදිහයට දන්න දික්කසාදය කියනද ඔය තැලට ලබ වෙන්නවා. නමුත් උපදේශකවරණයෙක් විදියට දික්කසාදය කියන එක මීට වඩා, ගොඩක් දුර යනවා. සාමාන්‍යෙන් ඔබ හිතනවට වඩා විවිධ දික් කසාද ප්‍රවේද අපිට උපදේශනයේදී දකින්න හම්බෙනවා. සාමාන්‍යයෙන් නයිතික කසාදයට වඩා ගැඹුරුවෙච්චි දික්කසාද අපිට දක්නට ලැබෙනවා. ස්ලයිඩ් එක පේනවන දික්කසාද වර්ග කිහිපයක් මංවෝවලන්ට පෙන්න ලදීට නවා. සිත්තවේග දික් අසාද ආර්ථිකදික් අසාද ප්‍රජාධික් අසාද දෙ මවුපියදික් අසාද නයිතික දික් අසාද මානසික දික් අසාද වගේ දික්කසාද වර්ග කිහිපයක් තිබෙනම් නමුත් අපි සාමාන්‍යයෙන් දන්න මොනවද නයිතික දික්කසාදයක් තමයි අපි දන්නේ තිදෙන ආාවෙන්දී සමහරවිට සයිපේනද ද න්න නද ල් මාර්හරි පෙන්ම විස ල දෙන්න කොමර විසඳ දැන් කෝමද නැත්ද අපි මකලර යන්න අපි සාමාන්‍යෙන් දකින්න මොකක්්දික් අසාදය කියීලා මෙන් හරි පේනවා? එක කියන චූට ඉන්න රැතකවන හද හරි අමාර වේ දැම් පේ නනේ පේන කියන්නකු පේනස ඕ පේ ස ශයි් මාර් වෙන්න කස

मा अदिक्कासाट अरन दि कन की पैनवा पन ොවද දික් අසාද කියනවනම් අපි එකෙන් එක කතා කරගෙන යමු මොනවද මේ දික් අසාද වර්ග කියල. ඔච්චර නාකිවෙලත් දැන ැත්ද තවමට ච්ර වයසන ඇැපති සාසේවැනි පන්දිනය පහුනෙන් මේ ළඟරී අප ඉස්සරට කතා කරගෙන යමු දිික් අසාද වර්ග. කිහිපයක් තියෙනවා පළවෙෙන එක ආර්ථික දික්කසාදය. මොකද මේ ආර්ථික දික්කසාදය කියන්න. ආර්ථික දික්කසාදයක් කියන්නේ දෙදෙන සමහරවිට එක නිවසේ ජීවත් වෙනවා ඒ මත් නැත්දං ආර්ථික ප්‍රශ්නයක් නිසා ගෙවල් දෙහෙකට වෙලා ජීවත් වෙනවා. මොනවද මිනිස්සුන්ට එන්න පුළුවන් ආර්ථික ප්‍රශ්න. දරුවන්ගේ ප්‍රශ්න විසඳගන්න දැරිවල්. ෙමත් නැතා දරුවන්ගේ ප්‍රශ්න වලට මෝල්ලමය වශයෙන් වියදම් කරන්න බැරුව සාමාන්‍යෙන් දික්කසාද වෙන්න පුළුවන්කම තියෙනවා දරුවන්ට වියදංකරගන්න ක්‍රමයක් නැතුව ඊරඟට දෙදෙනගේ පවුල් ජීවිතය ගෙනයාමට ආර්ථික වශයෙන් විදියක් නැටුවට දික්කසාදවීමේ හැක්කියාව තියෙනවා මෙ මේ වගේ දික්හ සාධ වර්ගල මොකද ඔව්ෝ හරි ඒවගේ දික් අසාද එහ ට නැත්්ටම් අනේ දැන්වස් ලයි් පේරනකෙන් මේ අද නැත්තන් අත්තරනවා සාධීන් දස් දාගන්නවා හරි යංකිසි ආර්ථික කරුණක් මය තමයි දික් අසාදය සිද්ධ වෙන්නේ නිවසේවියදබලගන්න බෑ ඒමත් නැත්තං දරුවන්ගේ කටයුතු කරන්න බැරුව ආර්ථික්‍රමය වශයෙන් දික්කසාදයකට පත්වෙනවා. ඔගොල්ල හිතන විදිට ලෝකෙ තියෙන්නේ ආර්ථික දික් අසාදය විතරද. තවත් දික්කසාද විශාල ප්‍රමාණයක් දකින්න තියෙනවා. දෙවනි එක තමයි චිත්ධවේග දික්කසාදය. චිත්තවේග වශයෙන් දික් අසාදේකට පත්වෙනවා. කොහොමද චිත්්‍රවේගේයකට දික් අසාද වෙඩි. දෙදනා අතර චිත්තවේග සම්බන්ධතාවලට හානිවෙලා. එහෙමත් නැත්තම් දෙදෙන අතර සිතුවිල්ලි සම්බන්ධතාවයක් නෑ. ඒ විතරක් නෙමෙයි දෙදනාගෙම සිත්වේදනාවෙන් පසුවන්නේ. දෙදනා අතර සිත්වේදනාවක් තියෙනවා කතාභහ කරන්නේ නෑ හැබැයි? දීහීමය වශයෙන් දික්කසාදයක් නෑ කතා බානුකර එකින්න්නකා අතර සම්බන්ධය අවම වෙලා පොයිවෙලේද අනිත් පාර්ශවයට බයින්න කියලා බලාගෙන ඉන්න ක්‍රපි කියනවා චිත්තවේග දික්කසාදය කියලා. මේ වගේ දික්කසාධ වර්ග දෙකක් දැන් ඌගොල්ලෝ ගන්නවා. හොනමද ආර්ථික දික්කසාදය අනිත්ක චිත්තවේග දික්කසාදය. දිික්කසාද වර්ග දෙකයි උන දැන් දිකක් දන්නවා. ආර්ථික වය හේතු මත නැත්ත චිත්තවේග මත. තියෙන සිතුවිලි මත ඩික් කසාදයකට පටවීම තමයි මේ කතා කරන්නේ ස්ලයිඩ් එක මාරුව වන්න නැත්තම් මට පොඩ්ඩක් දැනුවත් කරන්න. ඒ ළඟට ප්‍රජාධික් අසාදය. සංස්කෘතින් දෙකර දෙදනෙක් සංස්කෘතින් දෙක දෙනෙක් විවහවනාට පස්සේ නැත්තං ග්‍රපිකි නෝ මිශ්්‍ර විවාහයක් කියලා ඒ අතර ඇතිවෙන සම්බන්ධතාවේ පළුදවීම මත ප්‍රජාධික් අසාදයක් ඇතිවෙන්න පුළුවන්. මේවා නයිතිකරාමුවකට නොගීල්ල දෙදිනා වෙන්වී සිටීම. ඒමත් නැත්ත සිංහල තරුණයක් ග්‍රවිට තරුණෙක් සම විවාාවෙලා දෙන්නට හරියට පවල් ජීවිතයක් ගත කරන්න බැරි ුනොත් මොකක්ද වෙන්නේ ප්‍රජාධික් අසාදය වගේ තමයි සිදතවෙන්. හැබැයි. ගොලො දන්න දික්කසාදය තමයි ඒළකට අව දික්කසාදයක්තිෙනවා දෙමවුපිය දික්කසාදය. මේක හරහියට ප්‍රබලව දකින්න පුළුවන් කමහම් වෙනවා. පරයට මේ දෙමවපිය දික්කසාදය තිනවා. අම්මයි තාත්තයි වෙන් වෙලා ජීවත් වෙනවා. සමහරවිට නීතිරාමුවකට නොගිල්ල නැත්තත් නීතිරාමුවකට ගිල්ල හරි දෙන්න තැන්දේක ජීවත් වෙන්. හැබැයි. ඒ දෙන්නගේ දරුව ගැන දෙන්නටම දුකක් පියෙනමු. දරුවන්ගේ උත්සවලදි දරුවන්ගේ අවශ්‍යතාවලදී දෙන්නා සාර්ථකයුුවලක් වගේ පෙනී සිටෙනවා. හොඳට පවුල් කාල හොඳට ජීවත් වෙන සුන්දරයුුවලක් වගේ දෙම ෞපියදික් අසාදය තුළ ජීවත් වෙනවා. හැබැයි ඒ දරුවන්ගේ ප්‍රශ්න වල දිවිතරයි. ඔගොල්ල ඕන තරම් මෙන්න මේ දෙමවපියදික් අසාදය තියෙන එක නම් ශ්‍රී ලංකාවේ අතිශ්‍යයින් බහුලව දක්නට ලැබෙනවා. දැක පොයත් ඇති සමහරවිට ජීවිතය මේ වගේ දේවල් වලට අන්දැකීම ලැබබ අයත් මෙතන ජීවත්වෙනවා ඇති ප්‍රශ්නහන් අපි කාදරා වහම මයි ඔොන් කරගම් නැත්තම්මට මේ වැඩේ කරන්න වෙන්නේ නෑ. හරි. ඊළඟට දික් අසාදය විතර ද අපිට පියෙන්න්නේ දෙම වපියදික් අසාදය. දැන් ඕගොල්ලො ඒ ගැන පුංචිත් දැකීමක් ගන්නවා. අපි කතාගරමු තවදික් අසාදයක් තියෙන මේක හරිේ ගැඹුරුදික් අසාදයක් මානසිකදික් අසාදය. මනසින් දෙද නට දෙනන්නා එපාවෙලාමගි හිල්ල. ජීවිතේ කවදාවත් කිසිම දේකට දරුවන්ගේ ප්‍රශ්නයකටවත් කිසිම දේකට එකතුවෙන්නේ නෑ. කොටින්ම කියනවනක් මැටුනත් වෙන්නේ නැ. අර කියන්නේ උබේ මරණටවත් මගෙන්නෑ කියල ඒ වගේදික් අසාද වලට අපි කියරමකත්ද මානසිකදික් අසාද කියලා. මේ හර බරපතලකත්ත්යක් දෙදනස් සහමුලින්ම මානසිකව එකින් එකව ප්‍රතික්ෂේප කරමින් කවදාවත් ජීවිතයේ හම්බ වෙන්නේ නෑ. මේකත් එක් දික් අසාද වර්ගයක්. හැැයි ඕගොල්ලු දන්න දික් අසාදය තමයි දැම්මන් කියන්නේ නයිතික දික්කසාදය. ඔපි හැමෝම දඩ්විදේ. ලෝය කෙනෙක් කල්ලල උසාවිියකට ගිහිල්ලා වැරදිකරුවාදනි වැරදිකරුවාද කියලා එම ප්‍රශ්නහලා අගතියට පත්පාර්ශවයට මොනවහරි වන්දි මුදලක් ලබාදීල පැත්තම් මාස් පතා ගෙවීමක් කරලා දික්කසාදයකට යනවා. අපි කියනවා නයිතිකදි අසාදය කියලා. සමහර විට නයිතිකදික් අසාදයගියපු කෙනෙකුටත් ආපහු දෙමෝපියදික් අසාදිකට එන්න අවස්ථාව තියෙනවා. ඒ කියන්නේ දෙන්න අනීතියෙන් වෙන් වෙලා හැබැයි දරුවන්ග දේවල් වලට එකට ජීවත් එකට ඇවිල්ලා සතුටින් ඇහිනා වෙලා ළමයිගේ දේවල් වලට පෙනී සිටිනවා. සාර්ථක පිවහයුුවලක් වින්. හැබැයි මානසික වශයෙන් දික්කසාද වනාාම කවදාවත්තායි එකතුවීමක් ලඟා කරගන්නෙ නෑ. එතකොට ඕගොල්ලු උපදේශකවරේක් විදිහට දැනගන්න ඕනේ දික්කසාද වර්ග කීපයක් තියෙනවා මොනවාද ඒ නයිතිකදික් අසාදය ඊළඟට දෙමවෞපියදික්කසාදය, ආර්ථිකදික් අසාදය සහ චිත්ත වේගදික් අසාදය වගේ. දික්කසාද කිහිපයක් දකින්නට ලැබෙනවා. ඇැතුවර් ආර්ම නයිතික දික්කසාදය මත පමණක්ඉදලා ඔයාලගේ විස්තර කියන්න එක ඔබලඟ උපදේශනය කරන්නේ යන්න එපා. විශේෂෙන්ම දික්කසාද වලදි මේ දික්කසාදය සම්බන්ධව එන උපදේශන ගැටලුවලදී ඔබ කළ යුත්තේ දෙදෙනාව දික්කසාද කරවීම නෙමේ. දිකසාද කරලා කරන මට වඩා. ඔවුන් දෙදනාගේ පවුල් ජීවිතය එකතු කරන්න පුළුවන්නන් ඒක තමායි උපදේශනයේ සාර්ථක ප්‍රතිඵල කියලා කියන්නේ අපි ඒවා ලබන සතිය කතා කරනවා කොහොමද නික් අසාධ ප්‍රශ්නයක් උපදේශකවරයේ කොහොමද සේවාලාභයා සමඟ ගනුදනු කරන්නේ කියල මේ දික් අසාදය ගැන විවිධ පාර්ශව විවිධ අදහස් දක්වලා තියෙනවා ඒ අ දහස් වලට යන්න කලින් මේ කොටස චුට්ටක් හරි තේරුනාාද කියමට කියන්න ක ොනවත් තේරුන් නැද්ද. එකම් මෙදික්කසාද වර්ග ටිකක්ත් තිනව කියලවත් තේරුම් නැද්ද. තේරුණා නේද මෙකොඩක් උල්ුවේ තියාගන්න ඕනේ. චුට්ක් ඉස්සරට රමු නිකම්බරුවට තේරුුණටදාන්නපා ඒමගරා කියලම බැස්්ටෝක් කරන්නේ හරි ඊලඟට? දික් අසාද ගැන විවිධ මත ෆිලිප් දක්වල තියෙනවා විවිධ උපදේශකවරු නැත්තම් මනෝ විද්‍යාඥයන් පලවෙනි අදහස් තමයි කේසල්ගේ අදහස මෙයා කියනවා මෙයාගේ උපදේශනකාර්ය තුළ මෙයා පැතිකඩවල් කිහිපයක් පෙන්න්න දෙනවා මෙයා කියනවා නිකන් දික් අසාහද වෙන්නේ ගෑනු කෙනා මනුස්සයට බැන්න කියලා දික්කසාද වෙන්න ෑනෙ. මේක වි්විධ අවදිවලට කියල තමයි දික්කසාදය ආරම්භ වෙන්නේ. දික් අසාදය කියනදේ පටන්ගන්න. පලවෙෙනදී. එයා කියනවා මායාාවෙන් විදෙනම කියට. කසාද බවින්න ඉස්සර වෙලා පිරිමිළමයා ගෑනුළමයාටත් ගෑනුළමයා පිරිමිළමයාටත් පුංචිපුංචි කීන ලෝක මවල දෙනවා. ඒ හීන ලෝකවල සැබෑ තත්වය පේන්න ගන්න එකට තමයි කියන්නේ මායාාවෙන් විදෙනම කියලා මායාාවෙන් විදෙනවා කියලා ගන්නවන කොම පොල්ල හැම දෑම ෆෆියුම් නාලා සුවද ගගා ගෑල්ලමය හම්බෙන්න්නේ යනවා. හැදැයි කසාද බැන්දට පස්සේ සටයකට ටය මාසකර සරයක්වත් නා්‍ය නෙ. එතකොට පිරිමිලමයාගේ පිරිසිදු කම ගැන හිතලා විවාවෙන ගෑල්ලමයට ඇත්තතත්වය පෙමීයනවා. එතකොට මායාාවෙන් මිදන්න එෙනවා. ඊට පස්සේ කාදනය කීන දේ සිදත වෙනෝ. මොකදද කාදනය වෙනවා කියන්නේ. කාදනය වෙනවා කියන්නේ දෙදෙන අතර වාද විවාද ආරම්භ වෙනවා. දෙ පැත්තෙම ටයන වාච්චික දේවල් කතා කරලා, එහෙමත් නැත්තං හැමවෙලීම තමන් හරි කියලා දෙපාර්ශවය රන්්ඩුුවීම ආරම්භ කරනවා. කේස්ල කියනවා දෙවනි යට වෙන්නේ කාදනය වෙනවා නැත්තං චු්ටක් රන්්ඩු වෙනවා. රන්්ඩු වෙලා ටිකක් දුරට යනකොට විවැදියාවක් ඇතිවෙනවා. මූගත් දෙලි වැදියාව කියන්නේ. දෙදෙනට දෙදෙන කතා බහ කරන්නේ නෑ. චන කරගන්නවා දුක කිය කියා තැන තැන ඇවිදිනවා දෙදෙනට දෙදනා ගැන ආදරය කියන දේ අවම වෙලා යනවා මේත් හොදට කල්පනාගලා බල නොනේ මෙහම තමයි වෙන්නේ ඒ විතරත්ද තව ඉස්සරහාට යනකොට කායික වශයෙන් වෙන් වෙනවා. ලිං එක සම්බන්ධතාවයක් තියනවන ඒ සම්බන්ධතා නොකොම නැති වෙලා යනවා. සමහාරවිට එකම ගෙදරක කාවර දෙක ජීවත් වෙනවා. ඒට පස්සේ වැලපීම කියන එක ආරම්භ වෙනවා විශේෂයෙන්ම ගෑනු කෙනා තමයි වැලපීම වැඩිපුර දක්වන්නේ. පිරිමි කෙනා එඩියට පෙන්න්නන්නේ නැහැ. කාන්තාව වැලපීම වැඩිපුර පෙන්නලා සිත්වේදනාව වෙන් අතිශ්‍රයින් දුක් පදෙනවා. මේ කායික වෙන්වීමයි වැලකීමයි අතරතුර කක්ද කරන්නේ දෙන්නට පුළුවන් නයිති වික්කසාදේකට ගිහිල්ලා දික් කසාද වෙන්. අනිවාරයෙන් මේ කාරර්ණාික කාලෙදී, නයිතික වික් අසාදයකට අනිවාරයෙන්ම යනවා. ගිහාත පස්සේ දෙවනි යව්වනවිය ආරබ්බ වෙනවා. දැන් අඩල වැඩක් නෑ මේ ගෑනිමාව දාලා ගියා. හරිද? ැ හරින්න මොකක්ද මම තව ගෑනුල මේ කියයාලු කරගන්න ඕනි. පොඩ්ඩන්ජින් මෙකට ගිල්ලා බඩ පොඩ්ඩක් අඩුකරගෙන කොන්්ඩෙ පොඩ්ඩක් දැ කෙස්ුදු කෙස්ටික පොඩ්ඩක් අලු කරගෙන මොකද වෙන්නේ දෙවැනි යව්වනවයට චුට්ටක් ගෑල්ලමයින චුට්ටක් කට පොඩ්ඩ ග ි්ික් පොඩ්ඩක් ා ලස්සන සාරියක් දෙක ඇඳලා පොඩ්ඩක් එහෙමේ ඇවිදලා තව කාවහරයේ. සහකරුවේව පොයා ගන්නම්. සමාරයින සහකරව ොයා ගන්න න්නෑ. පොයාග ඒ දෙන්න සත්තු පං ජීවත්වීම සමහාරවිට ආරම්භ කරනවා. හැදැයි මෙහි දිනම් තදින් වැඩ කරන අවදයක් සිදත වෙනවා. ඇයි පලවෙෙන විවාහි ඉන්න නෝනට වන්දිගේ වන්නේම තිබ්බොත්ධම පිරිමියාට ආර්ථික අඩබුදයකට ලක්වෙනවා. ගෑන් ලමයි දෙන්නෙක් අරගෙන දැන්ගෙදරන්න ගෑනොපෙනටත් කලින් හිටපු ගෑනොකෙනටත් දරුවන්ටත් වන්ද ආර්ථික වශයෙන් කන්න බොන්න දෙන්න උනහම මොකද වෙන්නේ කොල්ලගේ ඇතේ තියෙන සල්හි ටික නැතිවෙලා යනම්. ඔන්න වගේ කේස්ල කියලා තියෙනවා අධදැකීම් නැත්තම් ආකෘති හතක් තුළ තමයි දික් අසාදය සිද්ධ වෙන්න කියලා. අයෝගන්ට ඕනම් ඒ ආකෘති හට ආයිපෙන්නන්න මම දරිස්සර හටමයි යන්නේ. ආකෘති හට ආයපෙන්න්නන් චුට්ටකොළුවටදා ගන්නා පව් මායාාවෙන් මිදෙනවා කාදනය වෙනවා විබැදිහාාවක් ඇතිවෙනවා කායිතවෙන් වීමක් ඇතිවෙලා වැලපිලා දෙවනි යව්වනත්වයට ඇවිල්ලා. හතිින් වැඩ කරන අවදියකට එනවා. මෙන්න මෙහෙමයි දික්කසාධයක් සිද්ධ වෙන්නේ නැත්තං එක පාටටම නෝනා මහත්්‍යයාට පොල්ලෙන් ගැහුවා කියලා මහත්තයගල්ලා නඩුදානෙ නෑ. කාලයාගේ ඇවෑමෙන් චුට්ට චුට්ට පුපුරායාම තමයි දික්කසාධයක් බවට පත්වෙන්නේ. කේස්ලගේ මේ ආකෘතිහට තේරුණාද කියලා පුංචි නැ චික. ආය පෙන් නන පෙන් නුවමගේ තනික පාර. හරිනේද හරිද නැදක කියන්න දැස්ටෝප කරන්න ොහමට කියල පුදේ වික්සාරස්සය තාම දික් සා දැස්්ටෝප් කරන්නේ පස්සේ හරි යනිසලා පාරවා ගන්න. කේස්ල මෙහෙම කියනකොට කේස්ලට සමාන මදා සක් දක්වනවා පියවර පහකෙන්. කියන මනෝවිද්‍යානය රෝස් කියනවා ඔහම නෙමෙයි දික් අසාද වෙන්නේ මෙහෙමයි කියලා කේශලට පොට් අක් කියන. හරිද ඊරෝස් තමයි එයාගේ අවධ පහක්තියනවා එයයා කිය නෝ දික් අසාදය වෙන්නේ නිකන්නෙමයි අවධ පහකට තමයි දික් අසාද වෙන්නේ. මොනවද මේ අවධපා පලවෙනි අ දෙදෙනට දෙදෙනාව ප්‍රක්ප කිරීම ආරම්භ වෙනවා. ප්‍රතික්ෂේප කිරීම ආරම්භ වෙනවා. ගැහනු කෙනාට මිනි හා මනුස්්‍යයාව පෙන්න්නන්න බෑ. ලඟින් යනකොටත් යන්නේ කෝමද ගස්සගෙන බැනගෙන යන්. තවට්ටිකක් කල් යනොට මේ දෙන්නට මොකද වෙන්නේ ස්‍යවිහිතනය බිඳ වැටනෝ. කතා බහ කරන්න නෑ. කතා බහ නොකර ගදෙන එකම ගෙදර ව වෙන් වශයෙන් ජීවත්වීම ආරම්භ කරන්නවා. හැබැයි මේ කාලේ එක පාලට උණුසුම් ප්‍රතිචාරයක්ටක් වන්නේ යන්න නෑ. අරමුකොමද. ගෙදර ඉන්න පල්ලට බයිනවා මනුස්සයට බයිනෝ වගේ. හට අහ පහළ ගෙදර ඉන්න සත්තුන්ට බයිනවා මනුස්්‍යයට බයිනෝ වගේ. ොඩක් හිට එකක් පාස් කරගෙන අමානුස්්‍යයට පේන හට්ටියක් මුට්ටියක් පොලවෙගා ගෙන. පළමු අවදිය තුළ ජීවත් වෙනපු. මේ දෙදෙනගේ නොගැලපීම පටන් ගන්න කායි. හැබැයි චුක්්ටක් කාලයක් යනකොට මේ ගොල්ලටට මේකේ පලමු අධියර අවසාන වෙනකොට දෙවන අධියරකට ආරම්භ වෙන. පලමු අවයේදි දෙන්නට දෙන්න වරදවල් තේරුම් ගන්නෙත් නෑ වරදවල් පිළිගන්නෙත් නෑ. හැමදේම හරි කිය ටමයි තවන් හරි කියල තමයි කියන්න. දෙවන අවදිය වෙන කොටමකද වෙන්නේ. වෛරේස් මතු වෙනවා. වෛරයකීර්දේස් මතු වෙනවා. එකින්නකාට චෝදනා කරගන්නවා. කොල්ල බයිනවා. ග්‍යණියෙක්මන් සහට ගට්ට කරුමයක් පල දු අදමන්ඩ කියල මනුස්්‍යය බයිනි. කොල්ල වයිනවා. කෙල්ල බයිනවා අතීත සිද්ධී එලියට දාලා. මගේ තාත්ත කිව්වා මට මේ මිනිහත් එක් එෙන් එපා කියලා. මගේ අම්මකිව්වා එන්නේ පා කියලා. අයට වසේ අනි පැත්තේ මනොස්සය බයිනවා. තාත්තමට දෑවැද්දට මොනවද අකර පහග කුමරක් දෙන්නන්තුවා කෝ දෑවැද්ද දැන්කොහොමද ජීවත්වෙෙන්නේ. මගේ කරුම්ිකට තමයි මේ ගෑ නිවහම් වුණේ හරිද. කියලා යින හරිද අතීත සිද්ධීෙන් දාලා ඊට බස්සේ මග කොල්ල ගෑල බයිනොත් මගෙන් දොස්තර මහත්තේකුත් කැත් ඇව්ව යාලු වෙන්න මං දොස්තරට බෑ කියලා මේ මනුස්්‍යයට කැමැතියුුණේ කියලා ඔන්න දෙවන අවදයේදී මොකර කරන්නේ වෛරය ඉස්මටු වෙලා අතීත සිද්ධීන් අල්ලගෙන දෙදෙනට දෙදෙනගේ මොන මද වෛරී සහගට සිතුවෙලී එලියට දානවා. හරිද එතකොට දෙවන අධියරේදී තන කරම වෙන්නේ අතීත පුනාර්ජන් අතීතය පිළිබඳව පැහැදිලි කිරීම දැතන ඇතිනේ අතීතය පිළිබඩව කතා කර බැනකු අහෙම දැම්මගේ අතම කදම ටියු්ඩා අතර මේම තියෙන මං හිතන්නේ බන්දන්න තීයනවලක වෙන තුනු මඟ වන්නක් බල්ල හරි දෙවන අවදයේදී මෙ රෝස්ගද හස්ථිප මගෙන තිිපති බා. දෙවන අවදයේදී මෙහෙමගිහිල් ලගිහිල්ලා තුන්වෙනි අවදියකට එළඹෙනවා. මොනවද තුන්වෙනි අවදියේ වෙන්නේ නයිතික තත්ත්වයක්කුඩ විවාද ඇතිකරගන්න. පිරිිමිල මේ හරි ගෑල්ල මේ හරි ගිහිල්ලා මටන මනුස්්‍ර්‍යත් එක්ක දැම් පවුල් කන්න බෑ කියලා යනව ලෝය කෙනෙක් කම්බෙන් ගිහිදානව නඩුවක්. අඩු අද්දා මුකද කරන්නේ දෙන්නා නඩුව උසාවිී යනවා උසාවි ගිහිල්ලා දෙන්නට දෙන්නා නඩු කතා කරගන්න. තුම්වැනි අධියරේදී තමන්ට තියෙන උරුමය පිල්ලි බඳව කතාබහ කරන්න ගන්නවා. ළමයි එ ඕනෙ මට මට තමයි සලකන්න පුළුවන්. ළමයි මගේ වයි්ට ළමයිට සලකන්න ආර්ථිකයක් නෑ. මේ ගේ හැදුවේ මම ගේ අයිතිවෙන්න ඕනෙ මට. සමහර අවස්ථාවල ගෙවල් හෙට්ටු කරන්න වෙනවා. කොල්ලගේ හදලා කෙල්ලට තිබ්බොත්ධයමීටමක් හරි ප්‍රශ්නයක් වෙනවා. ඇයි දෙන්නටම යම් අයිතිවාසිකමත් තියෙන නිසා. එතකොට ඒ වගේ තුම්වන අධියර තුළ නයිතික තත්ත්වයක උඩ විවාදය සිදු වෙනවා. තමන්ට තියන උරුමයන් වැඩි කරගන්න. ඒ මත්නැත්තන් තමන්ගේ අනාගතය වෙනුවෙන් යම් මුදලක්කි තුළු කරගන්න. ඒමත්නැත්තන් තමාළඟ තිබෙන දේවල් ආරක්ෂා කරගන්න දරුවන්ගේ අයිතිය ලබාගන්න තුම්වන අධියරේදී සාකච්ඡා කරනවා වා විශේෂයෙන්ම දෙදනාට දෙදිනාසා කච්ඡා කරනවාට වඩා උසාවියක තමයි දෙදෙන උසාාවියක පොලිසියක වගේ තමයි මේ තුන්වන අධියරේදී, කච්ා කර එතකොට තුම්වෙනි පියවර අවසානය වෙන විට හරි මානසික පීඩනයකට ඇතිවෙලා තියනෝ. ඇයි හරි ප්‍රශ්න මේ වෙනකොට මේට දෙන්නට. කායික මානසික වශයෙන් මේ දෙන්නා අගතියට පත් වෙලා තියනෝ. උසාවි ගිහිල්ල 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 ලෝයට කතාව කියලා කියලා කියලා, අඩුකාරමහත්තයට කතාව ආගෙනත් තිදලදැන් හතර වනාව දිය වෙනකොට ඇතිවෙලා ඒ වගේම මේ කාලේ අනුකම්පාාව ඇති වෙනවා කාගෙදද වටේ ඉන්න කට්ටියගෙන් අනුකම්පාාව ඇතිවෙන්නේ මේ කාලෙදී ඒ වගේම අවමානයට ලක්වෙනවා මෙහා ගෙදර ගෑනු කෙනා කියනවා ආනේ අර ගෙදර ගෑනු ඩික් අසාද වෙලානේ ඔය වගේ පොඩිපත් කතා කියන්නේ මේ ගෑනු කෙනා දැම්ම එනිස්සු කීයක් විවාහකර ගත් අද හරි පොක ලස්සන දැහිමි ලික්්ෂක සිද රිරනයන එදකොට ඒ වගේ හාස්සයට ලක්වෙනවා. එකක් කෙනාගේ අනුකම්පා වැතිවෙනවා ඒ වගේම අවමානයට ලක්වෙනවා. මේ වගේ තුළ මෙ මානසික වශයෙන් අතිශ්‍යයෙන් බිඳ වැටීම ආරම්භ වෙනවා. මානසික වශයෙන් බිඳ වැටිල්ලා. කල්පනා කර කර එහෙමත් නැත්තන් මෙයාගේ මේ අවස්ථාවේදී සියදි විහානි කරගන්න වනත් ලක්වෙනවා විශේෂයෙන්ම ආත්ම සම්මානය තමන්ග ආත් තමන් ශක්තිය තමාන් ගැනතියන ආකල්පය හතරවන අදියර වෙන විට නැති වෙලා යන. ඉති මෙදික් අසාඩයක් කියන එක ඇත්තටම ලේසිකාර්වයක් නෙමේ. වනට අපිට පේන්නේ උසාවියේ ගෙල්ල නඩුවදාලා දෙන්න වෙංමනා කියනවට වඩා දෙදෙන අතර ඇතිවෙනවා ලොකු ගැඹුරු එකක්ෙනට විස්තර කර නොහැකි මානසික පීඩනයක් ඇතිවෙනවා. ඒ විතරක් නෙමෙයිකාල පස්වන අවදයේදී වෙන්වීම මානසික වශයෙන් පිළිගන්නවා. දැන් ඒ මනුස්සය ගියා මම පෙරතත්වයට එන්න ඕන කියලා පස්ස නවදිය වෙනවිට නැවතත් පෙරතත්වයට තමන්ගේ දක්ෂතාවයක් පරනම් ඒ තුළෙන් රැටියාවක්හොයාගන්න දරුවෝ ඉන්නවනන් ඒ ගොල්ලන්ගේ අනාගතය හදන්න වෙනත් කසා දෙයක් ඕන්නන් ඒ කසා දෙෙට යන්න වගේ උත්සා කරනවා. මේ කාලවල දීවිශේෂයෙන්ම, පස්වන අවදයේ මුල්කාලයේදී නෑදෑයන් දුරස් කරලා සමහාරවිට දරුවන් දෙමවෞපියන්ව ප්‍රතික්ෂේප කරනවා නැත්තන් දරුවන්ට දෙමෝපියන් දෙමව්පියන්ග කෙනෙක්තෝරා ගැනීමට සිද්ධ වෙලා ඒ පීටනයක් දරාගෙන පස්වන අවදයේදී අභිමානයෙන් ඔහු නැගී සිටින්න උත්සහ කරනවා. නැගී සිටින් අවස්ථාවක් නොහම්බුණොත්දම ඔහු හෝ හැය. සදාකල් ඒ දුකෙෙන්ම ජීවත් වෙනවා. ඊලඟට අපි කතාගටමු හරි ඔඩක තේරුවාගල පොඩිීමමසේජිකක් ධාන්නක තේරුුණාද හරි තේරුණාද මේ මට සරවල සිද්ිල කියලන්නේ හරි ඒ ළඟට ශ්‍රී ලංකාව තුළනම් සම දැන ගැනීම පිරිිස තිබුණහා මැඇති මේවා අධ්‍යනය කරන කැමති යට අධ්‍යනය කරන්න පුළුවන් දික්කසායතුළ මීර් බ අධ්‍යනය කළ ුතු කොටත් අපි ලබන සතිය කතා කරනවා ශ්‍රී ලංකාව තුළනම් දික්කසාධ වෙන ක්‍රම තුනක් පියනම්. මොනවාදේ ක්‍රමතුන අනාචාරයේ හැසුරුනොත් දික් අසාධ වන්න සිත වෙන ඒ ්‍රී ලංකාවේ අපි කතා කරමින් සිටියේ දික්කසාද විදි ක්‍රමතුනක් පයෙනවා අනාචාරය සුව කරනොහැකි ලිංගික පෙලහීනතාවයක් මත දවේශසාගත හැරයාම මත මොනවද වෙන්න පුළුවන් දිකසාද වෙන්න පුළුව. දැන් ඕගොලන්ට මංගහනවා උපද මඟහනවනේ මං කියම දෙන්නම් උපදේශකවරෙක් විදිට ඕගුලන්ට දික්කසාද වෙන්න කියන්නත් බෑ. දික්කසාද වෙන්න එපා කියන්නත් බෑ. ඕගොල්ල කළ යුතුදේ තමයි පුතා දික්කසාධයකින් පස්සේ සිද්ධ වෙන දේවල් සේවාලාබයාට පැහැදිලි කරලා දෙනේක තමයි ඔයාලගේ ප්‍රධාන යුතුකම වෙන්නේ. එයාට ඇතිවෙන මානසික පීඩනය පස්සේ එයා ජීවිතයට භූුණ දෙන ආකාරය පිළිබඳව පැහැදිලි කිරීම තමයි උපදේශකවරයක් විදිට කරන්න පුළුවන්. එහෙම නැතුව ආහරි දික්කසාදයක් ඕනද. හරින්න දික්කසාද වෙන්න අන්න එන්නව ලෝයගෙන යා මාර හොඳයි ඒ ලෝයළඟට යන්න කියලා ලෝයකෙනක කොන් අරි හොයාගෙන දික්කසාද එවන ප්‍රමාණයට ඔබට මුදල් ලෝයගෙන් ගන්න නෙවෙෙයි තියෙන්න්න ඕනේ. තියෙන් ඕනේ ඔයාල පැහැදිලි කරන්න ඕනේ උපදේශකවරයෙක් විදියට කොහෝමද සේවාලාබී තරුණයාට හෝ තරුණයට වුල් ජීවිතයක් රැකගැනීම ඒ තුළින් සිද්ධ දරුවන්ට වගේ වෙන හානය පිළිබඳව පැහැදිලි කරලා දික් අසාදය අවම කරගන්න තමයි උත්සහ කරන්න ඕන. දැරිම අවස්සාාවක දි අසාය මේ ක්‍රමතුනට දික් අසාදවෙන්න පුළුවන් කියලා ඊට පස්සේ අපිට පුළුවන් කෝමද දෙක් අසාදේ ක්‍රමතුන කියලා ලෝය කෙනෙක් ළඟට යවන්න. ලෝය කෙනෙක් ළඟට යවන මට වඩා කළ යුතු බොහෝදේවල් පවුල් උපදේශනය තුළ පැහැදිලි වෙනවා. මේක්‍ර මම ආෙත් ඔගොලන්ට ආපවරකෝඩ්ඩිය කරලේවනම් සමාර වෙලාවට ඇහෙ වුනේ නෑමත් එලියට දෙටුම් පාරක් ගියපුහින්ටා. හරි දැම්මට ඔගොලන්ගේ ප්‍රශ්න තියෙන වරංගහන්න මං ඒවට උත්තර දෙන්න උත්සාහ කරන්න. තියනවද ප්‍රශ්න තේරුණාද කොඩ්ඩක් පෙන්නන්නක. මොකක්ද පෙන්න්නන්න ඕේ සර් රෝස්ගේ මෙ පානේ මේවා නමේ අබෝගොල්ලු ඉගනගන්න ඕන නිකං මේ ටික ඉගනගත යුතුටික තියෙන්නේ ලබන සතිය. ඉග ගන්න ඕනටක තියෙක හද ලබ සතිය ලබන් සතිය තමයි කියන්නේ අපි උපදේශකවරයක් මොනවද කරන්න ඕනෙ කියලා. හරි අපි කතාකර යලඋන මඟ තා පර කියන්නම් පවුල් උපදේශනය පිළිබඳව ඒ අතේ අපි කතා කරා දික් අසාඩ වර්ග පහක් තියෙනවා හයක් තියෙනවා චිත්තවේග ආර්ථික ප්‍රජා දෙමව්පිය නයිතික මානසික දික් අසාද කියලා. ආර්ථික කියන්නේ මූල්ල මේ වශයෙන් දෙදනාගේ වෙන්වීම නැත්ත අනිවසේ වියදම දරාගන්න බැරුව දරුවන්ගේ වියදම දරාගන්න බැරුව වෙන්වීම චිත්තවේගදික් අසාදයක් කියන්නේ දෙද අතර චිත්තවේග සම්බන්ධතා අවම ඌූවිට දෙදනා අතර ඇතිවෙනදික් අසාදය ප්‍රජාධික්කසාදය කියන්නේ මිශ්්‍ර විවාහයක් ආරම්භ කරාට පස්සේ. මිශ්‍ර විවාහයේ ඇතිවෙන ගැටලුමත්ව दिक्काසා තත්වයට පත්වීම දෙමෝපිය दिक्का සාදය කියන්නේ දෙදෙන වෙන්වෙන් වෙලා ජීවත් වෙලා දරුවන්ගේ යම් किසි අවශ्यता උත්සව සඳහා සාර්ථක විවාායුවලක් ලෙස පෙනී සිटीීම මානසික दिक्ක සාදය වෙනකොට දෙදෙන සහමුලිම්ම මානසිකව එකන්नेකා ප්‍රතික්ෂේප කරමින් किසිම දවසක නැවතත් නොබැමිණීම තමයි මානසික දික් අසාදය කියන්නේ. නයිතික දික් අසාදය කියන එක ඔයාලා දන්නවා ලෝය කෙනෙක් කම්බෙලා අධිකරණය හමුවට ගිල්ල නයිතිකදික් අසාදය වෙන්න පුළුවන්. ඉඩපස් ඇැපැකිව්වා කේස්ලයකෙන් කියලා තියෙනවා මායාාවෙන් මිදීම කාදනය විපැදිියාව කායිකවෙන්වීම වැලපීම දෙවැඩි අව්වන වියහා කදින් වැඩි කරන අවධිය කියලා අවදි හතක් පිළිබඳව. ඊට පස්සේ ඊ රෝස් කියලතියෙනවා අවදිප්පාක් පිළිබඳව, පළවන අවදියේදී එකින් එකකා ප්‍රටික්‍ෂේප කරගෙන සංනිිවේදනය බිදවැටීම දෙවන අවධයේදී වෛරය ඉස්මතුවෙලා එකින්නකාන චෝදනා කරගෙන අතීත සිද්ධහෙන් කුණා ජීවනය කිරීම. ම්වන අධියරයේදී නයිතික තත්ත්වයක් උඩ උරුමයන් දේපොල පිළිබඳව. එකනකාගේ අයිතිය පිළිබඳව ප්‍රකාශ කිරීම හතරවන අවදයේදී කායිකහා මානසික වශයෙන් අගතියට පත්වෙලා හමත් නැත්තං තනිකරම මානසික පීඩාවකට පත්වන අවය. අනුකම්පාවර ලක්වීම හාස්සයට ලක්වීම අවමානයට ලක්වීම තුළ ආත්ම සම්මානය තමන්ගේ ආත්මය පිළිබඳව තියන සම්මානය විඳවැටී විශාතතත්වයකට පත්වීම පස්වන අවදිය තුළ வෙන්වීම මානසික වශයෙන් පිළිගෙන ආතතිය අඩු කරගෙන නැවතත් පෙරතත්වයට ගොඩනැගීමට උත්සාහ කිරීම නෑදෑයන්ගින් දුලස් වෙලා සමාරවිට දරුවනුත් ප්‍රතික්ෂේප කළ දරුවන් අතර ගැටුම්. ඇතිවෙලා නැවතත් තමජීවිතය නගාසිතවීමට දරන්න උත්සාහය. අවසාන වශයෙන් පොඩි මාතෘකාව අපි කතා කරා ලංකාවේ දික්කසාධ වන අවින් තුනක් පිළිබඳව වික්කසාධවෙන්න පුළුවන් අනාචාරය දවේශසාහගත හැරයාමසා සුව කල නොහැකිින් ලිංගික බෙලහීන තාවය මත. ඒ වගේ අපි කතා කරේ අද උපදේශකවරයෙක් විදිහට ඔබට අවබෝධ කරගත්න ඕනේ දික්කසාදය කියන්නේ මොකක්ද කියලා ඒ දික්කසාදය එයකට යාමට නොදී සේවාලායාට සේවාලාභියාව සාර්ථක පවුල් ජීවිතයක් කරා ගෙනයාමට හැකිිනම් එය තමයි ඔබගේ උපදේශනකත්වේ තිබෙන සාර්ථකත්වය. ඉතින් දැන් ඔබට මගේ තැන තව්පාරම් මන් පැහැදිලි කර පුනිසා ප්‍රශ්න තියෙනවනං දැන් චුක්්ටක් අහන්යන්න පුළුවන් හරි. මාසික දික්කසාදයෙන් කවදාවත්තා පවු් පස්සෙ වෙනස් වෙන්න ඇපති. මාසික දිකසාදේ ගැමුරුම තැරට ගියම් පස්සේ එන්නෙම නෑ. අප ඔ ඒ තුනෙන් එකට යතර ගන්නව කොහොම හරි ලෝය කෙනවු දික් අසාද කරන්න ඔන්න ඒ ම නන්දග නිදි හරි සාමාරවිට මානු ශික්‍රියාව වලිය දික් අද බන් න්න ලොවෙ ැද ොම එකක කැමතින දිික්සාද වන්නට හරි පීඩාකාරයේ තත්වය ඒති ඉන්න බැරිනන් දික් අසාද වෙන එකත් කරන්න සිද්ධ වෙන දෙයක් තපාඩන් කියත් තිය නොලසු අවබෝධයක් නෑමට. හතරත්දකොති තව න තවද හතරද තරැති එකක ජීවත් එන්න බැල දික් අසාද වවෙන්න වෙනවාමයි මාසසිරගල නොටේ දාන පුළුවන්දනොට හදර මේ දරති කියවල බල තව වැදගත් කර නැ කරන්නඕ හ කරල්ල ගූසන් රෝම ලන්දේ සිටික යාට ශ්‍රවා අශ්‍යවෙන්න ඇපුදේ නොමන් ලබන සතු විය කියලා දෙන්න මේ රෝම ලන්දේසි නීතිය ඇත්තර මමුගුලන්ටේවා. ලෝවයි කෙනෙක් වෙන්න හොඳයි.ඒ ඒ කර්ම දැනගෙන ඔබට කියන්න සිද්ධ වෙන්න මේ මේ කරුණු අයටතේ නඩුදාන්න පුළුවන් කියලා තමයි. ඒකට යනට හොඳයි මහෙෙන උපේෂණෙන් ගොඩු තාදනක. පිරිමි විදිහයට බිරිඳ කෝමද අම්මට තාත්තට අතියන්නේ අයිතිය යන්නේ කොමද. මම ඇත්තටම් පුද ඩික්කසාදයේ දරුවන්ගේ අයිය ගෑනු පිරිමි විදිහයට මංහිතන්නේ කෝමති බෙදෙන්න්නේ කියලා. මන් දන්න තරමින් පිරිමි පියාට ගෑනු දරුවා. මමට තමයි මම හිටන්නේ යන්නේ ඉස්සර තිබුණ දෙපැත්ත මාරු වෙලා යිට පස්සේ මදනට ගොඩ්වින්නුග වෙල කියන අලෝය තමාම මේක මේ වෙනස් කරේ මම හිතන්නේ මම ඒ කියන ලොක්කුවට දන්නන්නේ නැ ම නීතිය පිළිබඳව ඇත්තටම ලොකු දනුමක් මට නෑ කොහොමද වෙෙන් වෙන්න කියලා. ගැනු ලමයින අම් මට කවරයි ලෝය කෙනෙක් කියන්නවන මයිකොන් කලා කියන්න පුළුවන් කොහොමද අයිතිය සිදවෙන්නේ කියලා මම ඇත්තටම අයිතිය පිළිබඳවක් ම දන්නේෙ පිිමිලමයා පියාට ගෑනුල්ලමයා අම්මට අවුරුධ පාටඩු ළමයි ඔක්කම අම්මට කියල දමයි මම අහලතින්. දෙක් අසාදෙන් ලොකු මේතු නැන්දම්මතමට හරි අනාචාරය වගේ නම් දරුව දෙන්න නත. මම මේක නීති මේ රාමුව පිළිබඳව දන්නේ නැහැ මම උපදේශන කාරය පිළිබඳව තමා දන්න ඔබලන් නීතීම රාමුව පිබඳව ඉගැ ගන්න අවශ්‍යතාවයක් තිෙනවා මම ලෝ කෙනෙක් විසිරිල් ලෙක්ෂර ගෙනැත් දෙන්න මේක නීතිීරාමුව පිළිබඳව කතා කරත්න්න මේ සදි දෙකතු නැතුළට නත අපේ ලෝක කෙනෙක්ෙන්න්නම් අපිට පුළුව මයිකොන් කළ කතා කරල මේ පිළිබඳව විස්තර කරන්න ඔබ දැනගත යුත්තේ පවුල් උපදේශනයේ දික්කා සාදය පිළිබඳවත් පවුල් උපදේශනයේ තියෙන විධ මතවාදවත් පිළිබඳවනමින් ඉගනගත යුතු ප්‍රදහන දේ වන්නේ කොහොමද අපි උපදේශකවරයෙක් විදිහට මේ භික්කා සාධ වෙනවනන් ඒක නවත්වාගෙන සාර්ථක පවුල් ජීවිතයකට යන මාවත්්‍ය පාදල දෙන විදිහ තමයි අපි කත ඉගන ගත්න ඕනේ. ඉ තමයි වඩා වැදගත් වෙන්නේ. අපි ලෝනෙක් ඔන්නන් අරගෙන දරුවම් බදෙන විදිහ පිළිබඳව කතා කරම එයාටම කියල න්නක් ළම තිවාසිකම් පිළිබඳවත් චුට්ටක් ඉගෙන ගම ළමයි යිතිවාසිකම් පිළිබඳව නම්මම් ඉගගෙන තියෙනවා අපි ලෝ කෙනෙක් මාර්ග ඒ ටිකත් ඉගෙන ගම හරි තව ප්‍රශ්න මුනුවට තියෙනමද තවලෙක්ස් කීයක් ඉන්නවල ම පවල දැන්ටමින් ස කොත් බලිකරුතු අඳ යමු තරන්නකට මාර්ට පොඩ කොල්ලතු මැස මේටි පව්වෙලලාමක් මැසේච් කරන කාල දෙන්නම් පුදව ප්‍රශ්නකෙන් මෙදවසල මම මේ ඩර තීර්ග ෂෙඩුල්ලක් කෙන්නේ බූමි හර එන්දරට අපි කතා කරලා තියෙනම බලමපික හෝ ආදිල් මස්ාවිල්ව තම ගෙන් අනි තෙන්න්නන්නේ ඒකනම අනිවාරයෙන් කන්න මයිතිවාසිකන් ලික්ෂ එකක් කරන්න ගම කන්න මත විස්ස රට කන්න. ලම යිතිවාසිකන් ළමයා කියන්නේ කවුද එයාට මොනවද අපි කොහොමද සලකන්න ඕනේ ළමයිට කායිකහිසනය ළමයිට වෙන අගතියමකත්ද කායික හිංසනයට වඩ මානසික හිසනල් ළමයෙක් පීඩාවට පත්වෙන්නේ කොහමද ගහන්නඇතු ළමෙ කලන්න පුළුවන්ද ඔන්නවගේ ලස්සන මාතෘකාවල් කතාාවෙන එච්චෙන් දීය කරන්න ස්වණේද. අදහසක් න ැතම බල සිර වැඩ වැඩි අන්න කවරේ හොඳම සේද්ජදදාල තියෙනවා මටකර කියවන්න පරක් වුණා ඇ තා ප්‍රශ් තියනවන ආගෙන යන්න එ සයිමන් ගැ සයිමන් තා මදාසන්නය පුතේ තවඩයක් කල්ලින් තව චුත්ක කෙකර සයිමන් දෙන්නම් අද නෑ අද අමෝහණය ගැන කතා කරනවා. උපදේශනයෙන් පසුව ගේ ඒ සසජ දම්ම හොයෝහහිටිකමට හම්බෙන්යයි. අනාචාරය නම් එය අධිකරණය විසින් සලකා බලලා දරුවෝ ලබා දෙන්න නෑ දරුවන්ට හොඳම ආරක්ෂාව හෝ හොඳම ආරක්ෂාව තියෙන කෙනට දරුවා බාර දෙනවා අම් මට හෝ තාත්තට නැති නම් බාරකරුවෙකුට එන්නේම කියල් තිනවා අපිට බුද්ධි වික්‍රම සිංහ තව තියෙනවද දස්ටෝප් කරනට කියන්න පුළුවන් බෑ හකල් වැස්ටෝප් නොත්තේම විශාදය ගැන ගනස් ඔහූ යෝගන්න. බස්ටෝප වෙනති කිය ලොකුයක් නෑ හොද සයිමන්ට්ෙක් කරන්න මං ඉතා පක්ෂ පාතිව තෝරනවා එන් බැස්ටෝප් කරන්න මං තනියමන මෙයි බැස්ටොප් කරන්න එසයිමන්ට් ඔක්කෝම අපේෙද එවෙනවා. හලස්සේ මගේ සයිමන්ට් බලනම් බලලා හොඳම සීය පොන් තෝරනම් හොම සිය මොම තෝරලා ගිය පාරණං අපිට ගෞ් කරා පනිසිටියගේ හිටපු විශ්‍රාමික මහච්චාරය දේවිකා කළු ගෝවිල මැඩ ඒළඟට කොළඹ විශ්්‍ර විද්‍යාලයේ දීත්ති නවරත්න මැඩ සහ මිස් කෙනෙ අපිටු දව් කර හිමාලිමිස් මසුත් ඕපන එක ප්‍රටයිවෙච්චක් කනෙ මිස්ල තුන් දෙනයි මමායි ඒකතු වෙලා අවසන් එසයිමයි පණහක් තෝරනවා පණහයිෙන් විසි පහක් තෝරලා විසි පහෙන් පහළවක් තෝරලා එ දොළහකට වසරයේ විශිෂ්්‍රතම ශිත්‍රයන් කියලා සමාන දොළහක් දෙනවා දහතුන ධාතර පහළව අපි කොමද කරන්නේ පලවෙෙනයා දෙවනයා තුන්වැෙනයා ලබත් ඉතාමත් අපක්ෂපාතිී විදිහයට යන්නේ. අපක්ෂපාතී විදිහ කොච්චරද කරෙන මම ගේෆස්බුක් එකටවත් කාවත් ගන්න නෑ මනවද රිසස් අවටන එක වැද්ජය හි්නා තමා ගන්නේ මඳ එක මට රිකස්ට් තුන් සය කාරිසැකිවලදි නම් ගන්න පිඩියෝ දාම අප කාදගේ පොඩි ප්‍රශ්නකාුඩ හැන්ියපා හැන්රයි් එකක් දෙන්නේ ඒ අදාලනගියපාර් ආපු අයගෙන් වලන පහක්කයක්ම අත්තකරින් ලිප්ව තේරුුණේ බැස්ටෝප් නම් අත්තකරින් ලියපි කෙන තියරණෙ ඇය කොළ දෙසී තිස්සායක් කල ේල බණඉන්දයක් ක්‍රමතාවය පිළිබඳ ඔව සයිමට එක ලක්කම කිය නම් වෙන්නමම කිය දෙනවා වෙනම ලික්ෂ තිනව එකට හැබැරි පිට කරනවා ඇත කියියන්න පේ හොඳින් බලන හොදදි පික් කරනවා ෑක පලිවෙන ත පිට කරන ද මානසික රෝගය ගැනහ එච්චයිද ගැ ිවත්තෙ ම පාස්සර බැනපුති පිළිකා ගෑන් ලත්යම් එකල් ලෙක්ෂ ඇැවිල්ලම නෑනේ දරුවය කියයාව වර්ස බර හෙල මට නම් එක මානසිකට අප නෑනි ඒක අර තියනවට මහිතන්නේ ළමයි බරග දෙකක් ඉන්නව මට බටගැනැහැ. ළම යිතිවාශං වලි මං ළම ගැන බං කියා දෙන්න. ඒ ළමයි වර්ග දෙහෙකට බෙදෙනවා මට මටගනෑ දැන් ගොලි වෙනපුතිමක් කියල් දෙන මතත්පුහම් නෑක මානසිකල ෙට මට්ටමට යන්න. ඒක හර අධ්‍යාපන මට්ටමට දාගන්න පුළුවන්න ඒක මානසිකලෙඩක් වෙන්න අඒකර දැන් හය වසරේ ළමේ දහය වසේ කුළා වසද ළමෙක්විදිහට හැසිරෙනවන ඒක පොට්ඩක් මේ. ඒ ඒ පැත්තින්නම් පොඩි මේගත්තන්න බින්න වන් මාදේ හ නොවන් වාදනේ බින්න ෝොන් වාදේ අන්නහරි සුභග දරුවනේ සුභගදරුවෝ ගැන අපි කතාවල පිස්සරහට නෝට් දෙන මෙහිට එඉදමේමට හන්සින්නෝ අප හන්සි මේ මංහිතන්නේ හන්සි ගන ගත්තා නේද චයිල් සයිකලප read මේ පටමත්තකයි හන්සි හන්සිේ හොඳද ස්පෙෂල් නඉටිට ගෙන තිෙනවා ම තන්නේ හොඳ දනමත් තින වා හන්සිේ මබ දන්න මේ හන්සි ගෙසයි මෙන්ටිගමක් බැරිග හඳ දරුවෙක් අන්න බැස්ටෝක් වෙන්න අබියෝ ගෝදී අනිත් අයට නැමනිිකංක දන්නේ කවරු තෙරෙහිද කියන පට බර ම සයිමටේ ්ලි කරන්න න ම සයිමට්ික වාර්ද දෙන්න ඕනේඒ කෑම්පස්සකට බොරුගොල්ල තෝරන්න පෑමලු එච්චරයිඩ ප්‍රශ් උපදේශණයෙන් පස්සේ දෙන්න ඩිවෝසනොත් උපදේශකවරයාගේ චලිටට හානියක් පෙනවද නෑ ඒ අඩ කරන්න යන්නේ. සල් අපි සාමාන්‍යයෙන් දිික්කසාහ හඳුනාගත්තය නයිතික දිික් අස්සාරි නිසා. අ දික්කසාද කියන්නේ ප සමරයට පෙරවදි වෙන්නත් පුළුවන් සමහර විට පසු අවදි වෙන්නත් පුළුවන් නෛතික දික්කසාදය කියන දික්කසාදය එ ප්‍රබේදයක් විතරයි සමහාරු ඉන්නවා දික්කසාධ පෙන් නැතුව ඒක දරාගෙන ඉන්න හැබැයිවින් වෙලා ඉන්න දික්කසාධයක් කිය සරලෝම කියවනක් කසාදයක් නෑ සම්බන්ධකාවයක් නෑ ඒකට උසාවිියන්නම වශ්‍යන තරගන්න ඔය දෙම පිරික් සාදවලේ මම්මයි තාත්තයි රික් සාද වෙලාන දරුුවන්ගේ දේවල් වලට ගස්සන් ඇැවිල්ල හඩි වෙලයි එ නිචුට කටත් වනාද දේෂන් චිත්්පට දේකක් වීම ගැන ඉවාරිහමසරු වාත්‍රකානේ. යිඉතින් අර සම්බන්ධාව පටන්ගන්න කොට එක හොඳර හිතල බල්ල පටන් ගන්න නැත සම්බන්තාවය නැතුවින්න ඒක මහිතන කොට වඩ සම්බන්ධාව දුක්විදිනවට වඩ හරි සම්බන්තාවයක් කියෙනකම් පටන් ගන්න නැතුවින් මම් බලන්න පපුති මට මේ දවසර වැඩ පපුතේ මට මේ හ රයි දෙක්සෑ මැතින හිවරගකමම් බල දෙනවා. බලන් ඉන්නේ සම්බන්ධාවයක් කෙනගන්නෝනෑ හරි එත් අවසාරයින ර් දේශනය කාදරුත් නෑනයට කාද හරි කාගරත් වෙනගන් අපිව සම්බන්ධතාවයක් කියල කෝමහදුර ගන්නේ ඒකඉටින් ඒන සම්බන්ධතාවය අනු තමාට හැගී ෆිල් වෙන තරමට තමයි තින්ගේ සම්බන්ධාවය ගොඩනගා ගන්න පුළුවන් මේ ලෝකෙ ගැලපෙන ජෝරුුණන ලපාගෙන ඉන්න තමයි පුතේ නනි. ගලපාගෙන ඉන්නමට ප්‍රශ්නැති වෙනවා. ගලප්ාගෙන ඉන්න කොට දාලායන්න ඇතුව. කෝමාරේ ඉන්න තමයි උත්සාහ කරන්නේ. සමහර විට අන්න අය වෙනුවෙන් අප සතුට කැප කරන්න සිද්ධ වෙනවා. විශේෂයෙන්ම දරුවන්ට වගේ. ඒවයිතින් අවබෝධයෙන් කරන්න ඕනේවා. උපදේශකවර උදිහයට ගොලන් දේවක් කරගන්න පුළුවන් වේවි. හරි එන? සරණයි කටියම පරිස්සවෙෙන් ඉන්න මේක අපි නෝට්ටක අයිධානකොට එසයිමන්ට් එක බලමු මෙසරමේPDඩක් ප්‍රසන්ටේෂනෙන් බරල අයි පලේවෙෙන් නැතිවමත් මම ටවරකෝඩය කරල්ලගරට තාල දෙන්නම්. එ බුදුසරණයි කට්ටියම පරිස්සවින් ඉන්න හරි කවර සිින්දුවක් කියන්නන්නා පිළමබසයි සින්දුවක්කීම පන්ති එක් කෙනෙකුට සිින්දුදුවක් කියයන අවස්ථාවක් දෙන්න. මන්දයක කවුර එක්කෙන සිදුගෙන ආසාාවෙන් හිටිය බැඳීම් ඇතිකර ගන්න ගොඩක් අය කැමති මොකද වක්කීම් ඇති කරගන්න වක්කීම් දරන්න තමයි අකමැඩී බැදීමක් කියන්නේ වගකීම මහිතනය හරි ොඳ උක්තර ඇැදුන්න නම නම් දැක්කෙන හැම නදීෂා ිසානායක එකො දුත්තරයක් හරි උත්සන්න හෙන කවරය එකක් මොක්‍රයාට මක දැක්කන අපින දීලදින පැවරුමේ පිතුරු ගැන පැවරුම තාම අදහසක් නෑපතේ මට අදහසකුත් නෑ පැවරුමේ පිළිතුරාපනක්ගද පිළිතුරපත අපි තියගන්නේ හොදේවා අපේ ඔන්ලයින් පොස්ත කාලයටදානම් අනි නේද හරි අපි යමු එහෙනම් බුදදු සරණයි ජයවේවා දික්කසාතිෙන නෝට්ටගෙන අවන් දෙක් ලිසි දෙයක් මේ කොපි කරා මේ පිේස් කරවගොළන්ට එක්වා හ හරි අපි අෝ හරිකසන්න රමයි අපි එනවා එකකොස්ෙන්ට අනුරාධ පුරේ මයිකාදරුයි කවරයින්නන අනිවරගොලම රන්නවා මේ වාසකුලොස් වෙන්ද එකුලහිනත් දා හත්තර වෙනකං අපි අනුරාධ පුරේ ඉන්න වැඩකට එවා. න්රාලිපුරේ කවුරඩ ටියොත් මට සියවලා මොල්ලකුත් තරගෙනෙන් මන් සියමලහන්නාසහි සියලා මොලකුත් තරගෙනෙන් හරි එන පුස් සමයි පැසුවීම අපි යන්න පුතේ මැදවච්චිය පාරේ රත්මල් ගහ වැැබට අපේ දස්්ටෝප් අපිට ආරාධනා කරදිනවා ඇගේ විඩින්නෙක් ඉතින් අප යනම් මොමයික ආදරුවයි